අවවාදයක් තමාට ඕෝමනා විටක ගතහැකි මහා ධන නිධානයක් දුටුවෙකු එය අන් කිසිවෙකුට නොකියන්නාක් මෙන් ආර්යයෝ තමන් පැමිණ සිටින ලෝකෝත්තර ගුණවිශේෂයන් කිසිවෙකුට නොකියති ඒ ආර්යන්ගේ ස්වභාවයකි එබැවින් භාවනා කරන්නා වූ ඔබ කිනම් සමාපත්තියකට මාර්ගයකට පලයකට පැමිණ සිටින්නෙහිද කියා යෝගාවචරයකොගෙන් කිසි විටක නොැසි යුතුය. එසේ ඇසීම යෝගාවචරයන්ට කරන කරදරයකි. ජනයාතර උසස් ලෙස පෙනී සිටීමට ආසාාව ඇති නැත්තා වූ උත්තරී මනුෂ්‍ය ධරමයන් ඇති හැටියට කීමෙහි බරපතලකම නොදක්න වූ යෝග වචරයෝ අනු නසන කල්හි තමන් ලැබූ දෙයක් නැතියයි කීමට ලැජ්ජාවෙන් හෝ කීර්ති ප්‍රසංසා ලාභආදිය පිණිසහෝ තමන් කෙරෙහි නැති ධ්‍යාන මාර්ගඵල සංඛ්‍යාත උත්තරී මනුෂ්‍යධර්මයන් ඇති හැටියට ප්‍රකාශ කරති. එය මහාවර්දකි සදේවකේ බික්හවේ ලෝකයේ සමාරකයේ සබ්‍රහ්මකයේ සස්සමනක් බ්‍රාක්්මණයා පජාය සදේව මනුස්සාය අයං අග්ගෝ මහාචෝරෝ යෝ අසන්තන් අභූතං උත්තරි මනුස්ස දම්මං උල්ලපති යනුවෙන් මනෙනි යමෙක් තමා කෙරෙහි නැත්තා වූ ධ්‍යානආදී උත්තරි මනුස්සධර්ම ඇතයයි කියා නම් වන් සහිත මනුෂ්‍යන් සහිත මාරයන් බ්‍රාහ්මයන් සහිත ශ්‍රමන බ්‍රාක්්මණයන් සහිත මේ ලෝකෙහි ප්‍රධාන මහා චෞරයාවේ යැයි තතාගතයන් වහන්සේ වදාළසේක. නැත්තා වූ උත්තරී මනුෂ්‍යධර්මය ඇති හැටියට කීම භික්‍ෂූන්ට විශේෂයෙන්ම බරපතල කරුණකි. එබැවින් උපසම්පන්නේන බිखුණා උත්තරි මනුස්සදම්මෝ න ඔල්ල පිතබ්බෝ අන්ත මසු සුඥාගාරයේ අභිරාත්මීතිී යනුව උපසම්පන්න භික්‍ෂෝ විසින් අන්තිම වශයෙන් මම ශුඥාගාරයහි හිත් ලවා වසමි යැයි කියාවත් ඇත්තා වූ උත්තරි මනුෂ්‍යධර්මය වුවද අනුන්ට නොක යුතු බව තතාගතයන් වහන්සේ වදාරා ඇත්තේය. උත්තරී වූ මනුෂ්‍යධර්මය පවා නොකී යුතු වන කල්හි කිසි මාර්ගයකට පලයකට නොපැමින බොරුවට උත්තරී මනුෂ්‍යධර්මය ප්‍රකාශ කිරීම මහා පාපයක් වන බව ගැන කියනු කිම. යෝ පනබික්කූ පාපිච්චෝ, ඉච්චා පකතෝ අසන්තං, අබූතං උත්තරී මනුස්ස දම්මං උල්පති ජානංවා විමොක්ංවා සමාධිංවා සමාපත්තිංවා මග්ගංවා පළංවා අස්සමනෝ හෝති අසක්‍ය පොත්තිියෝ යනුවෙන් යම් භික්‍ෂුවක් ලාමක අදහස් ඇතිව ලාමක අදහසින් මඩනාලදුව තමා කෙරෙහි නැත්තා වූ ධ්‍යානයක් හෝ විමෝක්ෂයක් හෝ සමාධයක් හෝ සමාපත්තියක් හෝ මාර්ගයක් හෝ පලයක් හෝ ඇත ඇයි උත්තරී මනුෂ්‍යධර්මය ප්‍රකාශ කෙරේ නම්. ඒ භික්‍ෂුව අශ්්‍රමනයක් අබුද්ධ පුත්‍රයෙක් වන්නේය යැයි තතාගතයන් වහන්සේ වදාලසේක සෝවාන් වූ යෙමි සකදාගාමි වූයෙමි, අනාගාමි වූයෙමි, රහත් වූයෙමි යනාදියෙන් තමා කෙරෙහි නැති, තමාවිසින් නොලබූ උත්තරී මනුෂ්‍යධර්මයන් තමා කෙරෙහි ඇති බව කිව්වහොත් ය භික්ෂුවට පරිජි ඇවතවෙයි. ඔහුගේ මහනකමයින් කෙලවරවෙයි. භාවනාවට බැස පාරාජිකාවී කලින් තිබූ මහනකමත් නැතිකරගතහොත් එය මහාවිපතකි මාර්ග පලවලට පැමිණෙන හැටි පල සමාපත්තිවලට සමවදින හැටි විස්තර කර ඇති මේ පොත කියවූ ඇතැම් බවතුන් විසින් සමහර විට යෝගාවච්චර භික්‍ෂූන් වෙත එළඹ ඔබවහන්සේලා කිනම් මාර්ගයකට පලේකට පැමිනිියාහුද යනාදී ප්‍රශ්න අසනවා ඇත අවස්ථා ඇතිවෝහොත් භික්‍ෂූ වහන්සේලා පරිස්සමෙන් නඒවාට පිළිතුර දෙත්වා. තමන්ගේ දුබලකම් වසාගැනීමට ගොස් තිබෙන මහනකමත් නැති නොගන්නට වගබලා ගනිත්වා. යෝපන බික්හු අනුසම්පන්නස්ස උත්තරී මනුස්ස දම්මං ආරෝචය භූතස්මිින් පාචිත්තියන්. යනු විනේ සිකපද බැවින් ඇත්ත වශයෙන් ලබා ඇති උත්තරී මනුෂ්‍ය ධර්මය පවා. කිනම් කරුණක් නිසාවත් අනුසම්පන්නේකුට නොකිය යුතුය. කිව්වහොත් ඒ භික්ෂුවට පචිති ඇවැත්වෙයි. අපවිසින් මේ පොත ලියා ප්‍රසිද්ධ කරවන ලද්දේ මෙකල භාවනා ක්‍රමගැන සොයන පින්වතුන් බහුල බැවින් ඔවුන්ගේ යහපත පිණිසය. එහෙත් මේ පොතින් ලාමක අදහස් ඇති ඇතමුන්ට මහත් අලර්තයක් සිදුවන්නට ඉඩනැත්තේද නොවෙයි. මේ පොත කියවා මගපල ලබන හැටි සමවත්වලට සමාධන හැටි දැනගෙන ලෝකෝත්තර ගුණ තමා කෙරෙහි ඇති හැටියට පහසුවෙන් පෙනී සිටිය හැකිය. එබඳු ලාමක වැඩකරනු කැමතියන්ට නම් මේ පොතෙන් සිදුවන්නේ මහත්ම නපුරකි අතර උසස්ව පෙනී සිටීමේ අදහසින් ගර්බුහුමන් පූජා සත්කාර ලැබීමේ අදහසින් එමඳූ ලාමක වැඩකොට අපාගත නෝන ලෙස කරුණා පෙරදරිව සමදනාටම මෙන් දැනුම් දෙමින්. මීට ලෝ වැඩකැමති රේරුකානයේ චන්දවිමල ස්තවීර නෛරයාන හා නෛරයාන ආවරණ නමෝතස්ස භගවතෝ, අරහතෝ සම්මා සම්බුද්දස්ස. මේ බුද්ධජායන්ති කාලයේ කලකින් සිදු නොවූ අන්දමට බොහෝ දෙනකුන්ගේ සිත් භාවනාවට නැමී තිබෙයි. පෙර භාවනාවක් ගැන සැලකිල්ලක් නොදැක්ක වූ ගිහි පැවිදි බොහෝ දෙනෙක් මෙකල් ඉතා ඕනෑ කමින් භාවනාවී යෙදී සිටිති. තවත් බොහෝ දෙනා භාවනා කරනු කැමැත්තෙන් භාවනා ක්‍රම සොඇති. බුදු සසුනෙහි උසස්භාවනාව විදර්ශනා භාවනාවයි. සත්වයා සසර සයුරෙන් ගොඩනගා නිවනට පමුණුවන භාවනාවත් ඒය. ඒ කරන පින්වතුන්ට සාර්ථක වන පරිදිී එය කළහැකිවීම සඳහා, ද යුතු කරුණු මහත්තරාශියකි භාවනා කරන්නවුන් විසින් දත යුතු කරුණුවලින් කොටසක්වත් පැහැදිලි කරදීම් වශයෙන් සතිපට්ඨාන විපස්සනා භාවනාව කරන පින්වතුන්ට උපකාරවීමි අභිලාසයෙන් මේ ලිපිපල ලියන්නට ආරම්භ කරනලදී. නෛරයානික ශ්වී සද්ධර්මය නෛරයානික සර්වඥ්‍ය ශාසනය ය මේ වචන බෞද්ධයන්ට නිතර අසන්නට ලැබෙනේවාය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය වනාහි එහි කියවෙන හැටියට පිළිපදින තැනැත්තා සංසාරයෙන් බැහැරකොට සකළ දුක්खයන්ගේ ෂයවූ නිර්වාණයට ඒ කාන්තෙන් පමණුවන්නකි එහි වැරදීමක් නැත එබැවින් ඒ ධර්මයට නෛරයානික ධර්මයයයි කියනු ලැබේ. නෛරයානික ශාසනය යන්නෙහි තේරුමත් එයමය. මේ නෛරයානික තතාගත ධර්මයහි, නෛරයානික නාමයෙන් කරුණු අටක් හා, නෛරයාන ආවරණ නාමයෙන් කරුණු අටක් ද දක්වා ඇත. නෛරයාන යන්නෙහි තේරුමද සත්වයන් සංසාරයෙන් බැහැර කරන, නිවනට පමුණුවන ධර්මයෝය, යනුය නරියාන ආවරණ යන්නෙහිතේරුම, නිවන් මග අවෞරවන නිවන් මග වසන, නිවන් මග යන්නහුට බාධ කරන කරුණුය යනුයි. ඒ ධර්ම නිවන් යනු විසියෙන් භාවනා කරන පින්වතුන් විසින් විශේෂයෙන්ම දැන සිටින යුතුය. මෙතැන් පටන් පිළිවෙින් නර්யானන අටහා, නේරයාන ආවරන අට විස්තර කරනු ලැබේ. ප්‍රථම නේර්යානය හා නේර්යාන ආවරණය නෙක්කම්මං අරියානං නේයානං තේනච නෙක්කම්මේන අරියා නයන්ති කාමච්චන්දෝ නේයානාවරනං තේන්ච කාමච්චන්දේන නිවතත්තා. නක්කම්මං අරියානං නීයානං න්පජානාතීති කාමච්චන්දෝ නීයානා වරණං පටිසම්බිධා මක්ගයෙන්. තේරුම නශක්‍රම්මි සංඛ්‍යාත විදර්ශනා කුසලය ආර්යන්ගේ නේර්යානිිකයකි එනම් ආරයන් සංසාරය නික්මෙන රථයකි. ඒ නයිශ්ක්‍රම්ය සංඛ්‍යාත විදර්ශනා කුසලෙන් ආරියෝ සංසාරයෙන් නිවනට ඇති කාමච්චන්දය සංසාරයෙන් නික්මීමට බාධා කරන ආවරණයකි ඒ කාමච්චන්දයෙන් ආවරණය නිවන්මග අවුරවනු ලැබීම නිසා ආරයන්ගේ නේරයාණය වූ විදර්ශනා කුසලය නොලබන බැවින් කාමච්චන්දය නරයාන ආවරණයකි පබ්බජ්ජා පටමං ජානං නිබ්බානංච විපස්සනා සබ්බේපි කුසලා දම්මා නෙක්කම් මන්ති පෞච්චරේ. යනුවෙන් නෙක්කම් යන වචනයෙන් අර්ථ පසක් කියවෙන බව දක්වා ඇත. ඒ අර්ථයන්නතුරෙ නිහත දැක්වූ පඩිසම්බිදා මගග පාටයහි එ නෙක්කම් යන වචනයෙන් ගැනෙන්නේ. විදර්ශනාව නැමැති අලෝභ ප්‍රධාන කුසලයයි ෂට් ද්වාරයන්ට ප්‍රකටවන රූප ශබ්ද ආදිය හා ඒවා නිසා ෂට් ද්වාරෙහි ඇතිවන විඤ්ඥාන වේදනා ආදියත් මේ රූපයක ශබ්දයක ්ඥායක මේ වේදනාවක යනාදියෙන් වැටහෙන වැටහෙන ද්වාරයට පැමිණෙන පැමිණෙන නාමරූපයන් සිහි නොකළහොත් නුවනින් නොබැලුවහොත් ලෝකයේහි නාමරූප මාත්‍රයම ඇතිවන බවද නොදනේ. ලෝකයෙහි ඇත්තේ හේතුඵල ධර්ම සමූහයක් බවද නොදනයි. සංස්කාරයන්ගේ අනිත්‍ය දුක්හ, අනාත්ම යන ලක්ෂනත්ත්‍රයද නොදනේ. ඒ නොදනීම නිසා සිහිකරන්නට විදර්ශනා කරන්නට නොහැකි වී ඉක්මගිය සංස්කාරයන් ගැනහා එවැනි අං්‍ය සංස්කාරයන් ගැනද හොඳය කියා සතුටුවන ස්වභාවය වූද ඒවා කැමතිවන ප්‍රාර්ථනා කරන ස්වභාවය වූද තන්හාාව ඇතිවෙයි. දවාරයන්ට හමුවන්නා වූද ද්වාරයන්හි උපදිිනාා වූද එකම නාමරූප ධර්මයකටද ඉක්ම යන්නට නොදී ද්වාරයන්ට හමුුවන්නා වූද දවාරයන්හි ඇතිවන්නා වූද සකල නාමරූප ධර්මයන්ම සිහිකරන විදර්ශනා කරන යෝගාවචරයා හට ඒ සිහිළ විද නාමරූපයන් ගැනත් මතු දැක්වෙන මතු මුණගැසෙන එවැනි නාමරූප ගැනත් ඒවා හොඳය ලස්සනය කියා සතුටු වීම වූ කාමච්චන්දයද ඒවා සොයාගන්නට ලබාගන්නට ඕනෑයි යන කාමච්චන්දයද ඇති නොවෙයි විදර්ශනාකිරීම් වශයෙන් යෝගාවචරයන් එසේ කාමච්චන්දයෙන් බැහැරවන බැවින් කාමච්චන්දයෙන් නික්මෙන බැවින් ඒ විදර්ශනා කුසලය නෙක්කම්ම නම්වෙයි ෙක්කම්ම නම් වූ ඒ විදර්ශනා කුසලයෙන් ආරයෝ එයම මතුමතුවට දියුණුකොට මාර්ගඵල ලබා සංසාරදුක්කයේ නෙතර වෙති. ආරයන් හට සංසාර කාන්තාාරය එතර කිරීමට යානයක් වන බැවින්, ඒ විදර්ශනා කුසලය නේරිயானන නම්වෙයි. රූප ශබ්ධාදියට සතුටුවන ඇලුම් කරන ඒවා, හතන ස්වභාවය වූ කාමච්චන්දය. නයිශ්ක්‍රම්ය සංඛ්‍යාත විදශනා කුසලේ ඇතිකර ගැනීමට ඉඩ නොදීම් වශයෙන් ආවරණය කරන බැවින්. ඒ කාමච්චන්දය නේරයාන ආවරණ නම්වෙයි. මේ කාමච්චන්දයෙන් නේරයාන සංख්‍යාත විදශනා භාවනා මාර්ගයට හෙවත් නිවන් මඟට නොබට තැනැත්තන් හට නිවන් මඟට බැසීමට ඉඩ නොදීම් වශයෙන්ද සත්පුරුෂ සේවනය හා සද්ධර්මශ්‍රවනය ලැබ විදශනා භාවනා මාර්ගයට බැසසිටින පින්වතුන් විදශනාවෙන් බැහැරකිරීම් වශයෙන්ද නිර්වාණ මාර්ගය ආවරණය කරනු ලැබේ ලෝකෙහි බොහෝ ජනයෝ තමතමන්ගේ යහපත පිණසත් සැපය පිනිසත් දුකින් මිදෙනු පිණිසත් කළයුතු සස්මදය එයයි සලකාගෙන ධනය ලැබීම සඳහා නැවතීමක් නැතිව මහා උත්සාහයෙන් නොයෙක් දේකරති. ලැබූ ධනය වැඩිකර ගැනීම සඳහාත්, ආරක්‍ෂා කර ගැනීම සඳහාත් නොයෙක් දේකරති අඹුවන් සතුරු කිරීම සඳහා, ගැමියන් සතුළු කිරීම සඳහා ද දරුවන් සතුටු කිරීම සඳහා නෑ මිතුරන් සතුටු කිරීම සඳහා මහෝත්සාහයෙන් නොයෙක් දේකරති. හොඳ හොඳ ගෙවල් සාධති ජෙවලට හොඳ හොඳ බඩු සපයති ඇඳුම් පැළඳුම් සපයති යාන වාහන සපයති ආහාර පාන සපයති ධන සැපීමට වුවමනා සිල්ප ශාස්ත්‍ර උගනිති. දූදරුවන්ට උගන්වති කීර්ති ප්‍රසංසා, ගරුබුහුමන් ලැබීම සඳහා නොයෙක් දේකරති. තමන්ගේ සම්පූර්ණ කාලේම යොදා, සම්පූර්ණ ශක්තියම යොදා ඉහතකි වැඩ ටිකම ඉතා ඕනෑ කමින් කරති. ඔවු නෙසේ කරන්නේ ඔවුන්තුළ පවත්නා කාමච්චන්දේ මෙහෙයවීම නිසාය. සත්වයන්ට නිවන් මගට හැරෙන්නට නොදී මෙසේ අනික් අතකට හරවා තැබීම කාමච්චන්දෙන් කරන ආවරණයයි. කාමච්චන්දය මෙහීමෙන් ධන සැපීම ආදියෙහි යෙදී ඉන්නා පුද්ගලයෝ කාමච්චන්දය මෙහයවීමෙන් තමන් ඒ වැඩවල යෙදී ඉන්නා බවත් මන් කාමච්චන්දයට වහල්ව ඉන්නා බවත් නොදනී. එබැවින් ඔහුහු බුදුදහම කනෙහි වැටුන අවස්ථාවලදී, අපටත් සිල්රකින්නට භාවනා කරන්නට ඇතිනම් කොපමන හොඳද. අනේ අපට තාම නිවාඩුවක් නෑනෙව යැයි සිතති. යම් කිසි සත්පුරෘුෂයකු විසින් නිවන් සෙවීමේ එදෙන්න්නට කතා කළත් ඒ අවස්ථාවේදී, හ ඔබ කියන දෙය නම් ඇත්ත තමයි. ඔබ කියනදය නම් බොහොම හොඳයි. එහෙත් ඔබ වැඩවලය දෙන්නට අප ඔය වැඩවලය දෙන්නට අපට නිවාඩුවක් නැත යැයි කියති. තමන් කාමච්චන්දයට වහල්ව ඉන්නා බව ඔවහු කිසි විටක නොසිතති නොකියති. දන සැපයම් මුදරුවන් පෝෂණය කිරීම් ආදී වැ කාමච්චන්දයෙන් කරවන ඒවාය කාමච්චන්දය පවත්නාත් පවතිනතාක් ඒ වැඩ ඇත්තේය යමෙක් අතීතෙහි දන සැපහිම් ආදිය නවත්වා භාවනාවහියේදී මගපල ලබා සංසාරයඉක්ම වූවාහු නම් සැම දෙෙනම නිවන් මඟට බැසගත්තේ කාමච්චන්දය දුරු කිරීමණි. ධන සැපේීමආදී වැඩවල ඉවරවීමකින් නිවාඩු ලබා භාවනාවට බැස නිවන්දුටුවෙක් නැත ධනය සැපීමේ වැඩ දූදරුවන්ගේ වැඩ නෑමිතුරුවන්ගේ වැඩ පස්කම් සප විදීමේ වැඩ නැතිබූ ට ඉවරූ විටක සීල සමාධි ප්‍රඥාවන් සම්පූර්ණ කරන්නට බලා සිටියානම් අතීතය ලෝතුරා බුදු වූ කිසිවෙකුට ලෝතුරා බුදුවන්නට වත්. පසේ බුදු වූ කිසිවෙකුට පසේ බුදුවන්නට වත්. රහත් වූ කිසිවෙෙකුට රහත්ව නිවන්දක්නට වත් නොලැබෙන්නේය. කරුණු මෙසේහෙයින් අපට සෙල් රකින්නට භාවනා කරන්නට නිවාඩු නැත අසවල් අසවල්දය කරන්නට ඇත්තේය ඒවා නොකර බැරිය යන හැඟීම කාමච්චන්දයෙන් මැති කරන්නක් බවත් කාමච්චන්දයෙන් නිවන්මග වැසීම එයම බවත් තේරුම් ගත යුතුය. දන්න සැපයිම් අමුදොරුවන් පෝෂණය කිරීම් උගෙනීම් ආදී किසි කාර්යක යෙදීමක් නැතිව කෑමෙන් බීමෙන් சරීරය සැරසීමෙන් ඇවිදීමෙන් එකතුව කතාකිරීමෙන් සෙල්ලමෙන් හා තවත්නොෙක් පௌකම් වලින් කාලක්ෂේපය කරන පිරිසක්ද ඇත්තා. චිත්ත දමනය යෙදීමක් නැතිව රිසිසේ සිතට පංචකාමයෙහි හැසිරෙන්න්නට ඉඩ තබා වාසය කර ඒ අය හැසිරන්නේද අනිකක් නිසා නොව කාමච්චන්දය මෙහේවීම නිසාය. කාමච්චන්දයෙන් මෙහේවනු ලබන කාමච්චන්දයට වහල්ව සිටින ඒ අයට වැටහෙන්නේ එසේ හැසිරීම මහත් සුවයක් ලෙසය. රිසිසේ ඉන්ද්‍රිය පිනවමින් එසේ හැසිරෙන්නවුන්ට වැටහෙන්නේ එසේ නොහැසිර සිල් රක්නට භාවනා කරන්නට පටන් ගැනීම තවන්ගේ සැපය නැතිකර ගැනීමක් ලෙසය. එබැවින් ඔහු සද්ධර්මය ඇසුවාහුද නිවන් මඟට නොබසිති කාමච්චන්දය ඔවුන්ට නිවන් මඟට බසින්නට ඉඩ නොදෙයි එහෙත් ඔහු කාමච්චන්දයට වහල්ව වී සිටියම නිසා ට නිවන් මඟට නොබැසිය හැකිවී ඇති බව නොදනිති ඔවුනට නිවන්මඟට නොපිවිසිය හැකිවීමේ කාරණය අනිකක් හැටියටම ඔවහු සිතති. බොහු පැවිද්දෝ කාමච්චන්දය මෙහහිවීම නිසාම පන්සල් දියුණු කිරීම් පන්සල් රැකීම් දායකයන් පැහැදවීම් ගෝලයන් තැනීම් යනාදී කටයුතු වලටම යෙදී සිටිති විදර්ශනා භාවනා මාර්ගයට නොබසිති ධර්මය සිහිවූ විට ධර්මය ඇසූ විට ඒ පැවිද්ධන්ට සිත් වන්නේද පන්සල්වල වැඩ දායකයන්ගේ වැඩ ගුරුවරන්ගේ වැඩ ගෝල බාලයන්ගේ වැඩ බුදු සොසුන දියුණු කිරීමේ වැඩ පට ජාතිය දියුණු කිරීමේ වැඩ නිසා අපට විවේකස්ථානයකට ගොස් කලත් භාවනාවක් කරන්නටවත් ඉඩක් නැතය කියාය. ඒ සිත කාමච්චන්දයෙන් පහළ කර දෙන්නක් බව ඒ බවත් හු නොදනිති. දන් පිරිත් බන ආදී දායකයන්ගේ වැඩකර නොදී භාවනා කරමින් පන්සලක ඉන්නට සූදාන වුවහොත් දායකයන් කලකිරී දානයක්ත් නැතිවී යන්නට බැරි නැත. අන්තනකට ගොස් කලක් භාවනා කර ආපසු එනවිට පන්සල අනුන් අයිතිකරගෙන තිබෙන්න්නට බැරි නැත. පන්සල ඉතුරුවත් පන්සලේ බඩු ටික නම් නැතිවයන්නට බැරි නැත. ගෝලබාලයන් සිටියානම් නැතිවී යන්නටත් බැරි නැත එහෙත් ඒවා රැකීමත් යම්කිසි ධ්‍යනයකට හෝ ලෝකෝත්තර මාර්ගයකට හෝ පැමිණෙන පරිදි අංග සම්පූර්ණකොට භාවනාවහි යෙදීමත් දුෂ්කරය මතු ඉන්නට තැනක් නැතිවීම ආදිය ගැන ඇතිවන බිය කාමච්චන්දයෙන්ම ඇතිකරගන්නකි මෙසේ මේ කාමච්ඡන්දය බොහෝ ගිහි පැවිද්ධන්ට සම්පූර්ණයෙන්ම විදර්ශනා භාවනා සංඛ්‍යාත නිර්වාණ මාර්ගයට බසින්නට ඉඩ නොදීම් වශයෙන් ආවරණය කරන්නේය එබැවින් මහා නීර්යාන ආවරණයකි. සත්පුරුෂ සේවනය හා සද්ධර්ම ශ්‍රවනයක් ලැබ යෝනිසු මනසිකාරයද ඇතිවී ආවරණය කරමින් තිබෙන කාමච්චන්දය බැහැරකෝට දන සැපයිම් පස්කම්සුව විඳීම ආදිය නවත්වා නිවන් මඟට බැස නේරයාන සංඛ්‍යාත විදර්ශනා කොසලය වඩන්නට පටන්ගත් පින්වතාටද කාමච්චන්ද සංඛ්‍යාත විදර්ශනා කුසලය වඩන්නට පටන්ගත් පින්වතාටද මච්න්ද සංख්‍යාත නේර්යානආාවරණය නැවත නැවතත් මතු මතු වී එමින් බාධ කරන්නට පටන් ගන්නේය. නැවත නැවත නැගීන කාමච්චන්දය මැඩලීමට යෝගාවචරයා සමත් වහොත් ක්‍රමයෙන් වැඩී යෝගාවචරයා සම්පූර්ණයෙන් යෝග ක්‍රියාවෙන් පහකොට නැවතත් ධන සැපයිීම් ආදී මුලින් කරමින් සිටි වැඩ කරන්නෙකු බවටම පමුණුුවන්නේය යෝගාවචරයා යෝග ක්‍රියාවෙන් සම්පූර්ණයෙන් පහකර දැමීමට තරම් බලවත් නොුවන්නා වූ කාමච්චන්දය භාවනාවේ යෙදී ඉන්නා යෝගාවචරයා හට විනාඩි ගරනකවත් සිත එක අරමුණක තබාගන්නට නොදී නොය කරමුණුවලට පමුණුවමින් සමාධී ඇතිකර ගැනීමට බාධ කරන්නේය යෝගාවචරයන්ට ඇත්තා වූ මහත්ම කරදරය මහත්ම බාධාව මේ කාමච්චන්දය නැවත නැවත මතු මතු වී ඒමය. බාහිරදය පිළිබඳව පමණක් නොව තමන් කරන භාවනාව ගැනමත් සියුම් ලෙස කාමච්චන්දය ඇතිවී යෝගාවචරයන්ට බාධ කරන්නේය ක්‍රමයෙන් භාවනාව දියුණුවීමෙන් සමාධයක් ඇතිවුවහොත් මීට පෙර නොවූ විරු සමාධියයක් ඇතිවීයයැයි ලැබු සමාධිය ආස්වාධනය කරන ලැබු සමාධිය ගැන සතුටුවන කාමච්චන්දය ඇතිවන්නට පටන් ගනිී එයින් යෝගාවචරයා සමාධියෙන් පිරිහෙයි ෂට් දවාරයන්ට දැනෙන සංස්කාරයන් නොහැර කරන්නට ඒවා විදර්ශනා කරන්නට සමත්පන තරමට සිහිනුවන දියුණුවහොත්. දැන් මගේ සිහිය මාගේ නුවන පෙරසේ නොවෙයි ඉතා දියුණුය ඉතා තිියුණුය ඉතා හොඳය කියා ලබා ඇති දියුණුව පිළිබඳව ඒ ආස්වාධනය කරන යට සතුටුවන කා මච්චන්ද ඇතිවන්නට පටන් ගනී. එයින් විදර්ශනාචිත්ත පරම්පරාව නැවතියාම නිසා මතු ලබන්නට ඇති උසස් ඥානවලට යෝගාවචරයාට පැමිණෙන්නට නුලවෙයි නැවත ඔහු පහලට වැටයි. භාවනාව දියුණුවන කල්හි යෝගාවචරයන්ට බලවත් ප්‍රීතියක් ද සැපයක්ද ඇතිවෙයි. නානා දර්ශනද ඇතිවෙයි සම් නොවහොත් ඒවා ගැනද කාමච්චන්දය ඇතිවී යෝගාවචරයා පිරිහන්නේය. පිරිහිමයයි කියනුයේ භාවනාවෙන් දියුණුවට පැමිණි ස්මෘති, සමාදිි, ප්‍රඥා, ප්‍රීති, සුख, ශ්වද්දා, වීරය ආදිය යළිත් හීනවීයාමය එයි යෝගාවචරයාට නැවත නැවතත් ඒවා වඩන්නට සිදවෙයි. කටයුත්තෙහි කෙළවරට ඉක්මණින් පැමිණිය හැකි නොවෙයි. සමහරවිට භාවනාව දියුණු වී බලවත් ක්‍රීතිය බලවත් සුකය බලවත් කායචිත්ත පස්සත්්දිය ඇතිවූකාල්ෙහි පෙර නොදුටු විරූ දර්ශනයන් ඇතිවූ කල්හි ඒවා අනුන්ට කියනු කැමැත්ත වූ කාමච්චන්දය ඇතිවෙයි. එයින් යෝගාවචරයා තමාගේ කැමැත්ත වූ කාමච්චන්දය ඇතිවෙයි එයින් යෝගාවචරයා තමාගේ වැඩ නවත්වා අනුන්ට අනුශාසනා කරන්නට පටන් ගැනීමෙන් පිරිහෙයි. සමහරවිට උසස් ප්‍රීති සුකආදිය ඇතිවූ කාලිහි මෙම ප්‍රීතිය මේ සුخය මෙතරම් මිහිරිනම් ලෝකෝත්තර මාර්ගඵල සුකය කොතරම් මිහිරිවන්නට ඇතිද. නිවන්සුවය කොතරම් මිහිරිවන්නට ඇතිද. දැන් මාහට ඒ ලෝකෝත්තර ධර්ම ළඟළගම ඇතිවන්නට පුළුවන යනාදියෙන් ලෝකෝත්තර මාර්ගඵල නිර්වාණයන් ගැනද යෝගාවචරයන්ට මේ කාමච්චන්ந்தය ඇතිවෙයි කාලෙහි යෝගාවචරයාගේ සිත්හි කාමච්චන්දය වැඩ කරන්නට පටන් ගැනීමෙන් ඉබේම භාවනාව නැවතිී ළඟදීම ලැබිය හැකිව තිබූ ලෝකෝත්තර මාර්ගයෙන් පිරිහන්නේය මාර්ගඵල නිර්වාණයන් සම්බන්ධයෙන් යෝගාවචරයන්ට ඇතිවන කැමැත්ත කුසලචන්දයක් ද වියහැකිය කාමච්චන්දයද වියහැකිය එය විනිශ්ච කිරීමට දුෘෂ්කර කරුණකි. එ කුමක් වුවද භාවනාව පටන්ගැනීමට පූරභාගේෙහි ඇතිවන මාර්ගඵල නිර්වාණයන් පිළිබඳ වූ චන්දය ඒ පුද්ගලයන්ට යහපත පිණස පවති. භාවනාවහි යෙදීන්න අවස්ථාවහි අනිකක් පිළිමඳව සිත් ඇතිවීම භාවනාව පිරිහීමට කරුණකි උත්සාහයෙන් භාවනාවහි යදී ස්මෘති සමාදිි ප්‍රඥ්ඥාවන් දියුණුකර ගත්තා වූ යෝගාවචරයෝ ලෝකෝත්‍ර මාර්ගයට පැමිණෙන්නට හොඳටම ලංව සිටින අවස්ථාවහිදී මාර්ගඵල නිර්වාණයන් ගැන සිතන්නටවීම නිසා නැවතත් විදශනාවෙන් පිරිහෙති. එබැවින් භාවනාව දියුණුවේගෙනයන යෝගාවචරයා විසින් කළියුත්තේ අන්කිසිවකට සිත යොමු නොකොට ෂඩ්දවාරයන්ට පැමිණෙන සකළ සංස්කාරයන් හා ෂඩ් ද්වාරයන් හීම ඇති වන සිත් සිහිකිරීමය. නොනවත්වාම එසේ කරගෙන යන කල්හි ක්‍රමයෙන් ඒ ඒ විදර්ශනා ඥාන ඇතිවිී අවසානයේ යෝගාවචරයා ලෝකෝත්තර මාර්ගට පැමිණෙනු ඇත විදර්ශනාව දියුණුවේගෙන යන අවස්ථාවහිදී කාමච්චන්දය ආදීන්ට ඇතිවන්නට නොදී විශේෂීෙන් සිත පරිස්සම් කරගනිත්වා. ඉදිින් කවර ආකාරයකින් හෝ කාමච්චන්දය ඇති වෝහොත් ඉක්ම යන්නට නොදී අනෙකුත් සංස්කාර සිහිකරන්නා මෙෙන් එයත් සිහි කළ යුතුය කිරීම කාමච්චන්දය දුරුවන්නේය. එසේ සිහිකිරීම දම්මානු පස්සනා සතිපට්ටාන භාවනාව වන්නේය. කාමච්චන්ද සහගත චිත්තය සිහිකරතහොත් චිත්තානු පස්සනා සතිපට්ටාන භාවනාව වන්නේය දවිතිය නේර්යාණය හා නේර්යාන ආවරණය අව්‍යාපාදෝ அறிයානං නේයාන තේනච අ්‍යාපාදේන අයාානේයන්ති ව්‍යාපාදෝ නெයානාවරනං තේනච ව්‍යාපාදයන නිවතත්තා අව්‍යාපාදං அறிයානං නේයානං න පජානාතීති ව්‍යාපාදෝ නெයානාවරணං පටි සබිධා මක්දෙන් තේරුම අන්‍යන් කෙරෙහි කෝප නොවන ස්වභාවය වූද නිෂ්ඨ ආරම්මණයන් ගෙන සිත නරක්කර නොගන්නා ස්ොභාවය වූද. අව්‍යාපාදය, ආරයන්ගේ නේරයාණයකි. හෙවත් ආයන්හට සංසාරයෙන් නික්ම නිවනට යාමට උපකාරමන දෙයකි. කෝපවන සිත නරක්වන ස්වභාවය වූ ව්‍යාපාදය, නේරයාන ආවරණයකි. එ ව්‍යාපාද, සංख්‍යාත නේරයාන ආවරණ ආවරණය කරනු ලැබීම නිසා, අව්‍යාපාද සංඛ්‍යාත ආරයන්ගේ නේරයානය නොලබන බැවින්, ව්‍යාපාදය නේරයාන ආවරණයකි. අව්‍යාපාදය යනු අද්‍යවේෂයට හෙවත් මෛත්‍රියයට නමකි. විදර්ශනාවහි යෙදින කල්හි අහිතකාරී පුද්ගලයන් ගැන ඇතිවීම හා භාවනාව මැනවින් සිදු නොවීම් දුක්කවේදනා ඇතිවීම් සුදුසු පරිදි ආහාරපාන නොලැබීම් ආදියෙන් වන කලකිරීම් සිත නරක්වීම් වලක්වා විදර්ශනාචිත්තය මැනවින් පැවැත්වීමට සමත් අව්‍යාපාදයක්ත් විදර්ශනාචිත්තය සමග තිබිය යුතුය එය නොතිබුණහොත් යෝගාවචරයා හට කාර්ය සිද්ධ වන පරිදිී මැනවින් විදශනා භාවනාව කළ හැකි නොවෙයි. විදර්ශනාචිත්තය හා තිබිය යුතු වූ ඒ අව්‍යාපාදය විදශනාචිත්තය මැනවින් පැවැත්වීමට උපකාරවන බැවින්. විදර්ශනා පරම්පරාවෙන් ලෝකෝත්තර මාර්ගඵල නිර්වාණයන්ට පැමිණීමට උපකාරවන බැවින් නේර්යානයකි යෝගවිචරයා කෙරෙහි යම්කිසිවකු ගැන කෝපයක් ඇතිවුවහොත් භාවනා කරන කල්හිද එය නැවත නැවත්තව ඇතිවන්නට පටන් ගැනීමෙන් ඒ නිසා නිතර නිතරම විදශනා චිත්ත පරම්පරාව නවතින්නට වේ. එ කෝපය විදශනාචිත්ත පරම්පරාවට නොනැවතී පැවතීගෙන යන්නට නොදී නවත්වන්නක් බැවින් நேරිயான ආවරණයකි තවද සිත පරිස්සම්කර නොගතහොත් යෝගාවචරයන්ට භාවනා කරන සමයහි ඇසෙන ශබ්ද නිසාද දැනෙන දුර්ගාන්ධයන් නිසාද මැසිමදුරු ආදී කුඩා සතුන් නිසාද හටගන්නා සාරීටික වේදනා නිසාද තමන් බලාපොරොත්තුව වන තරමට සමාදී ආදිය දියුණු නොවීම නිසාද සිතේ නොසතුටක් කලකිරීමක් ඇතිවිය හැකිය යද සුක්ෂම ව්‍යාපාදයකි එසේ ඇතිවන්නා වූ ව්‍යාපාදය විදර්ශනාචිත්ත පරම්පරාව නවත්වන බැවින් නේර්යාන ආවරණයකි ආවරණයන් නිසා නැව නැවතිී පවත්නා විදර්ශනාව දියුණු නොවේ පිටුව අනුහත